අයිබෝන් අපි ඉන්නේ මධ්‍යහනේ ටිකක් අවරශ්මිය වැඩි ඒ නිසා පොඩ්ඩක් ගහක් යටට ආවා කොළඹ ඉන්න ජනතාව කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න වතුර බිල වැඩි ලයිට් බිල වැඩි ගෑස් බිල වැඩි ට්‍රැෆික් පාරේ එනතම් හරිම අමාරුයි මේ කුණු ප්‍රශ්නේ කුණු ටික එකතු කරලා ගිහින් දාන්නේ නගර සභාව ඔය වගේ නානක් ප්‍රකාර ප්‍රශ්න කොළඹ නැත්නම් තදාසන්න නගරේ ඉන්න අයට ඒ අය ගම ගැන කියනවා ගමේ ඉන්න අයට වතුර ටික නිකන් දර කෑල්ල නිකන් ගෑස් බිලක් නැහැ ඒගොල්ලන්ගේ ජීවිත සරලයි ඒ නිසා ඒගොල්ලන්ට ලොකු වියදමක් නැහැ මේ ආර්ථික අහිණි ඒ තරම් දැනෙන්නේ නැහැ කියලා ගම සහ නගරය ඇත්තෝ ආකාර දෙකකට හිතන්නේ මං දැන් ඉන්නේ අනුරාධපුරේනුත් කිලෝමීටර් 35ක් විතර ඈතට වෙන්න කැපිටිගොල්ලෑවට කිලෝමීටර් 35ක් මෙපිටින් ඉසින් බැස්ස ගල මැදවච්චිය අර කවුද කිව්වේ පාර්ලිමේන්තුවේදී අර යුද්ධ කාලේ මේ මැදවච්ච යනවා කිනෝච්ච යනවා කියලා ඒවත් අපර මතකයි තොප්පි ගල ගැනත් කතා කරන්න කවුද හැබැයි මේ ගැන කතා කරන්න නෙවෙයි මේ ඒ කාලේ සමහරු මායිම් ගම්මාන කියපු අද බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු පිරිසක් හොයාගෙන ඔවුන්ගේ හදවතට කන් දෙන්නයි අපි ආවේ අපි ඉන්නේ ඉසින් බැස්ස ගල වැව පාමුල ඈතින් පේනවා ඉසින් බැස්ස ගල පන්සල මේ ග්‍රාමයේ ජනතාව මේ අවට පළාතේ ජනතාව මොනවද රට ගැන ඔවුන්ගේ දරුව ගැන හිතන්නේ අපි අද දවසින් කතා කරමු අයිබන් මහත්තයා ඔබතුමා නම මොකද්ද භයංකාර ගතියන්නේ යුද්ධයට වියදම් කරපු සල්ලි වලට මොකද උනේ දැන් ඒ සංවර්ධනය කරන්න පුළුවන් හැකි දේවල් නෙමෙයි මේ රජ්‍ය සංවර්ධනය කරන්නේ. අර ඔබතුමාලට පේනවා මේ වැව් මේවා ගොඩ වෙලා මේ අවුරුදු මම හිතන්නේ අවුරුදු 30 40 කට කිසිම සංවර්ධනයක් කරලා නැහැ. මේක ඉතින් මෙහුඟක් මේ ගමේ ඉන්න උදවිය ඉන්න ගොවියෝ. ඉතින් මේ වැව් සංවර්ධනය කරලා දෙනවා නම් මේවා අහලා රොම්මඩිවත් කරලා දෙනවා නම් ලොකු පිටුහලක් වෙනවා. අන්න ඒකයි නැත්නම් අපිත් කියන්නේ ඒක තමයි මේ රජ්‍ය මොනවද කරන්නේ කියන්නේ. හොඳයි හිතුවුනේ මේ මම හැම වෙතම නියෝජනය කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ව. ඇයි ඔවුන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා අපිට සිද්ධ වෙලා තියෙන ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඒක අපේ රස්සාව මාධ්‍යයේ දින්නට මම කැමති ඔබතුමාගේ නම අහන්න මම EMK එකයි ඒක නායක මාත්‍යා කොච්චර කාලද මේ පළාතේ මම දැනට අවුරුදු 25ක් මේ පළාත ගැන පොඩ්ඩක් අපිට විස්තරයක් දෙන්නක කවුද කොහොමද ආසන ගම්මාන මොනවද පොඩ්ඩක් රටේ ජනතාවට පිටරටින් නැද්ද මේ බලන්න මේක අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදපච්චේ මැතිවරණ කොට්ටාෂේ මේක ඓතිහාසික ගමක් ඉර්ෂින් වහන්සේලා බැස්ස ගමක් හැටියට තමයි සලකන්නේ ඒ නිසා තමයි ඉසින් බැස්සගල රාජමහා විහාරස්ථානයත් එක්ක බැඳිච්ච සිංහල බෞද්ධ අපි පදනමක් තිබිච්ච ගමක් ගොවිතැන් බතින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ එතකොට අවුරුදු මේකේ අවුරුදු ගාණ කියන්න බෑ මොකද දේවානම් පිටිස්ස යුගයේ ඉඳලා තමයි මේ මේ ගම්මාන එන්නේ ඊළඟට අල්ලපු ගම්මානේ කරපික්කඩ මේ පැත්තෙන් ඉපස්නාව ගම්මානේ වාසනාපුර වලහමලෑව මේ පැත්තෙන් ඉහළ තම්මැන්නාව මේ ආදිවාසීන් ගම්මාන විශාල ප්‍රමාණයක් මේ රාජමහා විහාරස්ථානයේට එකතු වෙච්ච දායක ගම්මාන 17ක් තියෙනවා. හොඳයි දැන් මේ ගම් ගැන ඔබ අහලා තියෙනවද? මේ අපේ මිනිස්සු. මේ මිනිස්සු කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගත්තොත්, අල කිලෝ එකක් ගත්තොත්, ලූණු කිලෝ එකක් ගත්තොත්, සීනි ටිකක් ගත්තොත් ඒ සඳහා අපි බද්දක් ගෙවමු. මං හරිනේ ඔබට දන්නවද බදු ගෙවනවා කියලා? මේ බදු ගෙවුවාම ඒ බදු තමයි රාජ්‍ය ආදායම බවට පත් වෙන්නේ. ඒ රාජ්‍ය ආදායමෙන් තමයි මහත්තයෝ මේ අර වැදියමිතුරු V8 එක කියන්නේ බෙන්ස් එක කියන්නේ ඒ කියන්නේ ඉස්සාවක් නේ අපි හැමතිස්සෙම මේ ගැන කියන්නේ මේ මිනිස්සුන්ගේ දුක දැක්කහම අර පාර්ලිමේන්තුවේ ඇත්ත පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙන්නේ ඇත්තටම මේ අය වෙනුවෙන්ද කියලා හිතන නිසා. මොකද හිතන්නේ රටේ දැන් මේ යන විදිය ගැන තරුණෙක් හැටියට ගෙදර සතියක වේදම කොච්චරද
සාමාන්‍ය රුපියල් 8000ක්. රුපියල් 8000ක් සත්‍යකට අවශ්‍යයි. මාසෙකට කීයක් හොයන්න ඕනද? මාසෙකට රුපියල් 10000ක් කොහොමද හොයන්නේ? හොයාගන්න තරම් තත්ත්වයක් නැහැ. මේක තමයි ප්‍රශ්නේ. රුපියල් 10000ක් සමහරක් වෙලාවක සතියක කෑම බිල වෙන්න පුළුවන් ඔබේ. සමහරක් සතියක නැත්තම් දවසක පෙට්‍රල් බිල වෙන්න පුළුවන්. හැබැයි රුපියල් 10000ක් කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මාසයක් දරුවෝ 3 දෙනෙක් ඉන්න පවුලක් ආරක්ෂා කරන්න පුළුවන් වියදමක්. ඉතින් අනවශ්‍ය වියදම් කරන්න එපා ජනතාව ගැන හිතන්න. මොකද හිතන්නේ එතකොට ඇත්තට මේ දැන් මේ පැත්තාවතේ මිනිස්සු කුෂගන්න ජීවත් වෙනවා. මට ආන්න හම්බුණා මේ මහන්දීදී කන්න 3ක් 4ක් එකපාරට මගේ අරුණා කියලා. කන්න 3 4ක් ඒ කියන්නේ ඇත්තටම මේක මේ ස්වභාවයේ පරිසරයත් නිසා අවුරුදු ගාණක් වර්ෂාව නැහැ. වර්ෂාව ආවත් මේ මේ රටේ තියෙන මන් දන්නේ මේ පාලකයන්ගේ නිලධාරින්ගේ තියෙන දුර්ලකන්ද මොනවද කියලා. හරියට අපේ වැව් ටික ඉතිහාසයේ නම් දැන් අවුරුදු 70ක් අපේ නිදහස ලැබිලා මේ ඉතිහාසයේ අවුරුදු 70ක් ගිහිලත් අපේ දැන් මේ මේ වැව පේනවා. මේ වැව යටතේ දැන් පුරන් වෙලා අපිට මේ වැව් ටික හාරලා රොම්මල ටික ඉවත් කරලා ඇලවේලි ටික හදලා දුන්නා නම් අපිට ඇත්තටම කාටවත් අතනපා ජීවත් වෙන්න අපිට ශක්තිය තියෙනවා. මොකද අපි ගොවිතැන් බතින් ජීවත් වෙන මිනිස්සු ඇටිය. ඒක නොකෙරුණා මේ මේ කාල සීමා තුළ දැන් මිනිස්සු කතා කරන රටේ මහා පරිමාණ සංවර්ධනය ගැන කතා කරනවා, අධිවේගී මාර්ග ගැන කතා කරනවා, අහස උසට කුළුණු ගැන කතා කරනවා, මුහුදු ගොඩ කරලා ටවුන් ගැන කතා කරනවා. හැබැයි කොළඹ තියෙන සම්පත් අපිට නැහැ. අඩුම ගාන අපේ ගම් වලට ගිහිල්ලා බැලුවොත් එම අපේ ජාතක වෙච්ච දරුවා කිරන්ද මාතෘ සායනේ ඒකටවත් ගොඩ නැගිල්ල ගහක් යට තමයි. එහෙම නැත්නම් කොහේ හරි ගහක් යට කාගේ හරි අඹාත්තක කජුවත්තක ඉල්ලලා තමයි අපේ දරුවෝ කිරන්නේ. ඉතින් අපි ඔහොම කියාගෙන කියාගෙන රටවටේ කියාගෙන ඉඳි හැබැයි අපිට ලැජ්ජයි නේද? ලැජ්ජයි අපි අයි මෙහෙම කියන්නේ. අපි අපි නිදහස 48 ට ඉස්සරින් අපි හොඳ සම්පෝෂිත තිබ්බ අපේ අප්පච්චිලා කිරියත්තලා හොඳ ශක්තිමත් මිනිස්සු කියලා ඉතිහාසයේ කතා වෙනවා. නමුත් දැන් අපි ආපහු වැටිලා නෙමෙයි අපි වැටිලා කාගේද වැරද්ද? ඒක හිතාලකයන්ගේ වැරද්ද. පාලකිය මොනවා කරන්නේ? නෑ මම හිතන්නේ මේ අපි ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සුන්ට නෑ මම නෑ රැකියාවක් කරනවා. නමුත් මම හිතන්නේ මේ පළාත පළාතේ වැඩි පිරිසක් ගොවිතැන් කරන්නේ. මම හිතන්නේ ඔය මත්තල ගුවන්තොටුපළ වරාය හදපු වෙලාවේ මුර්ගහ කන්ද හදුවා නම් අද අපිට මේ වගේ මියගෙකට බලපන්නේ අපි කියන්නේ ගොවිතැන් කරලා මිනිස්සු ජීවිත ගොඩනගන්න තිබුණා. ඔබ තරුණෙක් ඉඳන් හිතන්නේ රටේ සංවර්ධනයේ මම්මාවත් ගුවන්තොටුපළ වරායවල් එක පැත්තකින් ඉදිවෙන ගම්මම්ම මේ ග්‍රාමීය ආර්ථිකයේ මේ පැත්තෙන් දියුණු වුණා නම් මට දෙපැත්තෙම සංවර්ධනය වෙනවා නේද? අනිවාර්යයෙන්. එක පැත්තක් නවත්තලා එක පැත්තක් කරන්න අමාරුයි. නමුත් හරියට දූෂණේ වංචාව තියනවා කියලා අපිත් කියනවා. ඔබ දන්නවද අහලා තියෙන මහ බැංකු බඳුන් කරේගෙන අනිවාර්යයෙන්. මොකද්ද බඳුන් කරේ කියන්නේ? බඳුන් කරේ කියන්නේ මම හිතන්නේ මේ ඔක මම හිතන්නේ මේ රට බාරගෙන මාස 3න් තමයි ඔක ආරම්භ වුනේ. මම හිතන්නේ ඒකත් අපිට අපි මම හිතන්නේ ඉපදෙන දරුවොත් නායකාරය වෙලා අද රටේ මම හිතන්නේ මේ රට දියුණු කරන්න නම් අද මාත්ලා හිතන්නකො පොඩ්ඩක් මෙතන අපි ත්‍රිවිල් පාක්කයක් ගන්න. ත්‍රිවිල් පාක්ක ලංකාවේ ත්‍රිවිල් තියන 105ක් විතර. 15ක් විතර. ඉතින් එතකොට මේ මැදවැච්චේ ගත්තොත් තියන ත්‍රිවිල් 40ක් විතර. ඔකින් 24 දිනක් ගත්තොත් පැය බලන් හිටියොත් දවසක්. ඔය මිනිස්සුන්ට මං හිතන්නේ ඒක අපි එකතු කරගෙන මේ ශ්‍රමය එකතු කරගෙන කරනම් මේ රට සුවපත් රටක් කරන්න අනිවාර්යෙන් පුළුවන්. මං හිතන්නේ ඒකට අපි මොකද හිතන්නේ වයස කීයද? 32යි. තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. ගෑක් කිම හදුවද? තාම හදන්න විවාහකයි. ඔව්. බිරිඳ මොනවද කරන්නේ? ගාමට. කොච්චර දුරද ගාමට? ගාමට කිලෝමීටර් 2ක් විතර තියෙනවා. 2ක් විතර තියෙනවා. පාර්ලිමේන්තුව රණ්ඩු වෙන්නේ පළාත් සභාවේ ගහගන්නේ ප්‍රාදේශීය සභාවේ ඡන්දෙ ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් කියලා හිතනවද නැත්නම් එතන කොතන හරි වෙනසක් වෙන්න ඕන කියලා හිතනවද? කොහොමද ඔයාගේ අදහස? පාලකයෝ ඇවිල්ලා මම ජනතාවගේ දුක බලන්නේ ඉස්සෙල්ලා. එයාලගේ අපේ ඡන්ද බලයෙන් පත් වෙලා ඉන්න වැඩ කරන කොටසකුත් ඉන්නවා. ඔව් කොටසක් ඉන්න වැඩ කරන. ඔව් වැඩ කරන කොටසකුත් ඉන්නවා. ඒ කට්ටියත් සතු කරගෙන ගමේ ජනතාවගේ ශක්තිය දිනනවා. දැන් ගමේ ජනතාව ගොවිතැන් නැහැ මේ දවස්වල. ගොවිතැන් කරලා ඒකේ ශක්තිය අරන් මුර්ගාකන්ද ජලාශි වතුර ටිකත් අපිට මේ වැව්ව සංවර්ධනය කරලා වැව් වලට දුන්නා නම් අපිට කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතුව රටට අවශ්‍ය හාල් දෙන්න පුළුවන්. අර ත්‍රිවිල් පාක් එකේ නිකන් ඉන්නවා කියන කතාව නෝකද හිතන්නේ? මේ තරුණවත් කරන්න දෙයක් නැති නේද පාක් එකට යන්නේ? පාක් එකට යන්නේ කියන්නේ රටේ සම්වර්ධනයක් වෙන්නේ නැහැ. රටේ වෙනවා වෙන දේවලුත් එක්කම මේ ශ්‍රමය අරන් එයාගේ වාහනේ තව ශ්‍රමය ගන්න පුළුවන් අපිට. රටාව සම්පත් යාලුනුත් ගන්න පුළුවන්. හොඳයි. වයසක අම්ම කෙනෙක් ඉන්නවා වාඩි වෙලා අම්මා මොකද හිතන්නේ
දැන් ඉතින් ඔක්කොම යුතුයකම් කළා ඉවරයි. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? කරාටි. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනා බැඳලා. මං ගන්නේලා ඉන්නවාගේ මහත්යන්න අනිත් ඉස්සරක්. ඇයි? නැති වුණා. පුතා නැති වුණා. අම්මා දැන් කොහොමද වැඩ කටයුතු කරගන්නේ? මං කරගන්නවා. තනියෙන්. කොහෙද පදිංචි අම්මා? ඉෂෙන් පදිංචි පාර. අම්මේ මහත්ය මොනවද කළේ? විදුලි බල වන්නේ වැඩ කරේ. දැන් අම්මට දරුවෝ සලකන්නේ නැහැ. සලකනවා. මේ තව දෙන්නෙක් ඉන්නවා. ඉන්නවා. අපි අම්මට සප්පින් පඩියක්වත් රජින් ආධාරයක්වත් වැටුපක්වත් නැහැ. දෙනවා අර. වැඩිහිටියන් දෙන ආධාරය දෙනවා. අම මොකද හිතන්නේ මේ රටේ මේ මේ රටට මේ කල ගියේ ඇයි? යන්න තේරෙන්නේ නැහැ මහත්මේ. කටි දුකක් විඳිනවා. සල්ලියක් නැතිවද නියඟේ නිසාද? ඔව් දරුවෝ දෙන්නෙක් ඉන්නවා සලකන. ඔව්. ඉතින් ඒ දෙන්නටත් නැහැ. ඒ දෙන්නටත් කරගන්න මාද? ඔව් මාරු. මම තනියම තමයි ජීවත් වෙන්නේ. මට කරගන්න දෙයක් නැහැ. මගේ පුතා සලකගෙන හිටියා. ඒ නැති වුණ තාත්තා නැති වුණා. කවුරුත් දුක් මාතියක් වෙනවා. අම්මට දැන් මේ දරුවෝ අම්මල වගේ අම්මල 10000 ගණක් මේ රටේ ඉන්නවනේ අම්මා. අම්මට අම්මා වැඩිහිටියෙක් හැටියට මොකද්ද කියන්න තියෙන්නේ? වයසට යනකොට Taman තනි වෙනවා. ඔව්. එහෙමනම් පුළුවන් කාලේ මොන වගේ දෙයක් කරගත්තොත් හොඳයි කියලාද කියන්නේ? පුළුවන් කාලේ දරුවෝ හැදුවා, මහන්සි වුණා, ඉගැන්නුවා. අයි දරුවන්ට දෙමව්පියන් සලකගන්න බැරි වෙලා තියෙන ඒගොල්ලන්ටත් නැති නිසා. ඔව් ඒගොල්ලන්ටත් නෑ. ආ ඒතකොට තමන්ගේ අම්මා තාත්තට බලාගන්න අමාරු. අමාරු. ඔබතුමියගේ නම කියන්නේ? මගේ නම සුකුඩලක. කලකිරීමෙන් දින්නේ සතුටෙන් දින්නේ. සතුටෙන් ඉන්නේ. චලිත මාත්මිය මොකද හිතන්නේ තරුණ සහ මැදිවියේ පසුවන කාන්තාවක් ඇටියට මේ රටේ පවතින තත්ත්වය ගැන? බලේ කෙනෙක් ගන්න ඕනද යහපාල නළු දෙන්නෙක් ළඟ තියෙන එක ගැන සතුටුද? මොකද කාරණාව? බලේ තින් දෙන්නෙක් අතර තිබ්බේ දැන් එක්කව වේගන යනවනේ. ඈ එහෙම වෙලා හරි අපේ මේ ඉන්න දුප්පත් ජනතාවට සහනයක් වෙනවා නම් මේ රජය හරහා සන්තෝෂයි. ගම්වල වැඩක් කරනවා නම් කොතනින්ද අපි මුලින්ම හදා ගන්න ඕන තර? අපි ප්‍රාදේශීය සභාව හරහා හදා ගන්න ඕනේ. ප්‍රාදේශීය සභාව හදා ගන්න. ඔව්. ප්‍රාදේශීය සභාවෙන් වැඩක් නොවෙන්න වෙලා තියෙන හේතු මොනවද? ඒක නොවෙන්නේ ඉතින් අපත් කරගන්න නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැතිකම. ඇයි? නිලධාරීන්ද සභාවට පත් වෙන ඡන්දෙන් පත් වෙන අයද? පත් වෙන අය. නියෝජිතයෝ. ඉතින් පත් කරන්නේ මේ අර 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 ඇයනේ. ඡන්ද දීලා. ඕගොල්ලෝනේ පත් කරගන්නේ. ඡන්ද ඒකනේ. දැන් ඔබතුමියත් පත් කරගන්නේ මේ බලෙන් බෙල්ලට පිහිටලා අරන් යන්නේ නැහැ නේද? නෑ නෑ. අපි වැඩ කරන්නේ. වැඩ කරන්න. ගත්ත ගමන්ම වැඩ කරන්නේ නෑනේ. ඉදම ටික අල්ල ගන්නවා, වැලි ටික අල්ල ගන්නවා, පස් ටික අල්ල ගන්නවා. එහෙම නේද? ප්‍රාදේශීය සල්ලි හිමුවේ කියලා කියන්නේ. ඔව් ගොඩක් වෙලාවට එහෙම ඇඳලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ප්‍රතිපාදන මොනවාද ලැබෙන්නේ? ලැබෙන හැම සතයක්ම අපේ ගමේ මේ ඉන්න අහිංසක ජනතාවට වැඩක් කරලා දීලා ඔවුන්ගේ සුභසිද්ධිය. ඇයි ඔබතුමී දේශපාලනට ආවේ? ඇත්තටම ගමට සේවයක් කරන්න. මගේ ගමට ඉතින් බැස්සගම. ඒක ඡන්ද ඉල්ලන්න මොනද? නෑ නැතත් සේවය කරා. මම මං රස්සාවක් කරා. ඒ හරියට බයිනවනේ දේශපාලකයන්ට. ඔබතුමිට දැන් බණි. ඔව් බණි. ඉතින් ඒව දරා ගන්න ඕනේ. නායකතුමාටත් හරියට බයිනවනේ. නායකතුමාටත් බයිනවනේ. ඒව දරාගෙන ඉතින් කොහොම හරි කාගේ හරි බෙල්ල මිරිකලා ගමේ වැඩ කරනවා. ඒත් සමහරු කියනවා මේ මේ දේශපාලනේ කියන්නේ බිස්නස් එකක් කියලා. ඔබතුමා මොකද හිතන ඡන්ද දෙන ඡන්දදායකයෙක් කියලා? මේ මගේ අපේ අහිංසක ජනතාවට මහා පරිමාණයෙන් ඉල්ලන්නේ කිසිම කෙනෙක් ඉල්ලන්නේ මහා පරිමාණයෙන්. ලොකු දේවල් නෙවෙයි ඉල්ලන්නේ. මොන වගේ දේවල්ද ඉල්ලන්නේ? සාමාන්‍යයෙන් ගින්දක් කපාගෙන වතුර මැෂින් එකක් වගේ ඒවත් කියාගෙන වගාලිඳ වගාලිඳක් හරි කියාගෙන ඒගොල්ලොන්ට පොඩි ගොවිතැනක්
එළවලුක් හරි හදාගෙන ඒක වෙළඳපොළට දවසකට රුපියල් 500ක් හෝ 1000ක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ ඇති. රජයට කරදර කරන්නේ නැහැ මිනිස්සු. මගේ නම් බලාපොරොත්තු ඒකවත් නැහැ. දැන් සමහර විට මෙහෙම කියනවා රජයෙන් මේ ප්‍රාදේශීය සභාව හරහා එතකොට ග්‍රාම සේවක මහත්මයා හරහා මේ මිනිස්යන්ට යම් කිසි පුංචි ආධාරයක් හම්බෙනවනේ. ඒ ආධාරයක් මහත්තුන් නැහැ අපිට. මේක මාළුට නෑ. නෑ. කැලේට ගිහිල්ලා ලීයක්වත් කපා ගන්න බෑ නේද? එහෙම කැලේට ගිහිල්ලා ලීයක් කැපුවොත් විනාඩි 15ක්වත් යන්නේ නෑ. උඩහින් එනවා. ඔය උඩහින් එන්නේ? එන්නේ නේද? ආ. ප්‍රතිඵල තමයි වැස්ස නැති මේ පැතිවල තාත්තා මොකද හිතන්නේ මේ මෙහෙම ගියොත් අපච්චිව අපේ රටට තාත්තලගෙන කාලේ ඉවරයි නේද දැන් ඈ අනාගත දරුවෝ ගැන මොකද හිතන්නේ මේ ටීවී එකට කියන්න පොඩ්ඩක් දරුවෝ ගැන ඉතින් දරුවෝ තමයි දැන් අපිට සලකන්නේ අභිමානෙ වෙනුවෙන් දේශපාලනය කරානේ අමාරුදන බස්සකේ පාර්ලිමේන්තු ගියත් කියලා. ඔව්. දැන් ඇත්තේ දැන් දින්නේ. කොතනින්ද වෙනස් වුනේ? වෙනස් වුනේ ඉතින් මහජනාරේ වගේ නිකන්. ආ? මහජනාරේ තමයි ඉතින් වෙනස් වුනේ. මං මේ දරුවන්ට මේ අපේ ගම්වල ඉන්න ජනතාවට දොස් කියනවත් වුණ අපහසුයි පත් කරනවත් නෙවෙයි. හැබැයි මේ අයම තකරම් පහට සිමෙන්ති කොට්ට දෙකට එම නැත්තං තමතල් පොඩි පොඩි දේවල් ගොඩක් දුන්නා ඉස්සරහව සිල්වෙද්දටත් ඡන්දෙ දුන්නා කියලා කියනවනේ පොඩි දෙයකටත් මේ ජනතාවගේ වටිනා ඡන්දය හරවන්න පාලකව හරිම සූක්ෂමයි ඕන් දන්නවා අවුරුදු පහක් නම් බලේ ඉන්නේ අවුරුදු හතරක් මාරක් Tamanට කාලා අන්තිම මාස හය වැඩ කරොත් ගමට ගිහිල්ලා ඡන්දෙ ෂුවර් කියලා මේ වැඩේ මොකද හිතන්නේ මේ ආ නේද ඒගොල්ල අවුරුදු හතර දැන් ඡන්දෙ දින පස්සේ කෙලින්ම එන්නේ කොළඹ ගෙදරට මොකද හිතන්නේ මේක මං කියන කාදා නම් ගම්ම අවශ්‍ය නැහැ. ඕක නේද අපට අවුරුදු දැන් 60ක් 70ක් වුණේ. ඔව් අපි නම් ඉතින් ඇත්තටම බඩු මල්ලටවත් සල්ලි වලටවත් ඡන්දි දුන්නේ නැහැ. ඒත් ඉතින් අපිට සේවයක් ගමට වෙලා නැහැ. නැහැ. ඇත්තටම ඉතින් දරුවෝ ගැන විශේෂයෙන් කතා ගන්න මොකද රටට නිදහසන ලැබිලා තියෙන යුද්ධේ නමුත් දරුවෙකුට ඉතින් ඉන්න තරම් පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද පාසලේ තත්ත්වය. ඒක තමයි පාසලේ දරුවෝ ක්‍රීඩාවට දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ දක්ෂතාවය ගිහිලට ගන්න බැහැ. ක්‍රීඩා ගුරුවරයෙක් නැහැ හොඳ. ගමේ දරුවෝ එක එක පැරදි වලට පෙළඹෙනවා. මත් අපි උදේට ගොඩක් අපේ මැද වච්චිට ඇවිත් තිනවා. ඒ වෙන්න මොකද දරුවන්ට ක්‍රීඩා කරන්නවත් පිට්ටනියක් ගමේ නැහැ. අහිංසක දරුවන්ට ක්‍රීඩා කරන්න තිබුණට ඒ පාසල් නැහැ. පිට්ටනියක් නැහැ. ක්‍රීඩාවට දක්ෂ ළමයි ඉන්න, වොලිබෝල් වලට දක්ෂ ළමයි ඉන්න, ක්‍රිකට් ගහන්න පුළුවන් ළමයි ඉන්න තැනක් නැහැ. දරුවන්ට ඇතුළ දරුවෝ එක්තැන් වෙන එක එක තැන් ඒවට යනවා. ඇත්තටම මෙහෙම දරුවන්ගේ අනාගතේ නම් අපිට දුකයි. එහෙනම් අපේ දරුවන්ගේ ඉදිරි අනාගතේ අපි නැතුව කොහොම විසඳේවිද කියලා. හිතන්න බොහොම අමාරුයි. මොකද මද්දවි උදේට ගොඩක් මදවචි තියෙන. මොකද මේ මද්දවි ප්‍රශ්නේ ගා මදවචි ගොඩක් ප්‍රශ්නයක්ද මේක. දැන් මෙහෙට හැම ජනම මේ තරුණ කට්ටිය එළඹිලා ඉන්නවා මේ මද්දවි වලට. කුඩු ගංජා පිළන්න ගලක් නැහැ. සල්ලි නැති වුණත් ඒක කොහොම හරි ඒවට බැහැ වෙනවා. සල්ලිත් නැහැ. අත් වශයෙන් කියනවා නම් ගොවිතැන් කරන අයගේ දරුවෝ ඉන්නවා. එයාට කිසිම පහසුකමක් නැහැ. ඉස්කෝලාවලත් ඉතින් ගියාම ඉස්කෝලාවල මේ වැඩක් කෙරෙන්නේ හරියට ගුරුවරු හිග. ඉතින් මෙයාලට කරන්න කිසිම දෙයක් නැහැ. මේ දරුවෝ දැන් උසස් පෙළේම සමත් වෙලා ඇවිල්ලා ඉන්නකොට එයාලට රැකියා නැහැ. ඇත්ත වශයෙන්ම කරන්න රැකියාවකුත් නැහැ. ඉතින් මේක රුමේ කාලේ ගත කරන්න. කුස්සිය කොහොමද කලමනාකරණය කරගන්නේ සල්ලි වාගෙත් නැහැ දරුවෝ ටික රැකියා කරගන්න. ඕම අමාරුයි ඉතින් ජීවිතේ ගත කරගන්නම. ඉතින් මොකද දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මටත්. මූලික තැන දෙලා දෙන අධ්‍යාපනයේ. ඉතින් ළමයිට කෑම ටික අපි දෙන්න ඕනි නිසා හොයලා දෙනවා. බඩ පුරවන්න නම් අපි බඩගින්න ඉඳලා දරුවන්ට කෑම ටික දෙන්න. අන්න ඒක ඒ වගේ තත්ත්වයක් තමයි ගම් රුදලා දෙන. මොකද ලොකු ලොකු වාහන ගත්තද අපේ අහිංසක දරුවන්ට ඉස්කෝලේ යන පුස්බයිස් ගලක් ගන්න අපිට බෑ. එහෙම තත්ත්වයක් අද රටේ උදා වෙලා තියෙනවා. ඒ නිසා ඒව ගැන බලන්න කිසි කෙනෙක් නැහැ. ඉතින් උඩින දෙයියවත් මම හිතන්නේ අපි දිහා බලනවා කියලා ඉතින්. ඒත් බලන්නේ නැහැ. වැහි වැස්සක් නැහැ නේ. ඈ වගා කරගෙන වත්තේ වගා කරගෙන
අපිට ඇත්තටම අපි අපි හදලා අපි හැදුවා අපි සෑහෙන දේවල් එළවලු හැදුවා මෑකරල් හැදුවා බණ්ඩක් හැදුවා කොයි වතුර ලින්දේ තියෙන වතුරට ඒකට දැම්මා දරුවන්ට මූණ හොද ගන්න ඕනේ නේද ඇත්තටම පැල ටික නේ පැල හැදුවා අපි මහන්සි වුණා වතු කොටලා ඇත්තටම හැදුවා කිසිම දෙයකින් ප්‍රතිඵලයක් අපිට ගන්න බැරි වුණා ඉතින් අපේ මහන්සියත් කැලේ ඉතින් අපි දරුවෝ බඩ කියන තිය කොහොම හරි මේ ගේම ඉතින් ගිනියන් තමයි උත්සාහ කරන්නේ මම මම හරිම කැමතියි මේ රත්තරන් මාලි මේ දෙන්නගේ ගෙලටත් එනවනම් ඔබතුමීට මාල දෙකක් එන්න ඕන මේගොල්ලන්ට පොඩි වාල දෙකක්වත් එන්න ඕනේ මම මේම කියන්නේ කාන්තාව හරි ආසය රත්තරන් වලට හැබැයි මම දැක්ක ගම්මැද වැඩසටහන් වලට ගියාම එයාම හම්බුණාම ඉතිහාසින් නම් දැන් අපි දැන් මම හැමදාම කියන කතාවක් මේක අපි පුංචි කාලේ ඉඳන්ම අපි කියන්නේ මේක සංවර්ධනය වීම පවතින රටක් කියලා තාමත් සංවර්ධනය වීම පවතින රටක් එතකොට පාලකයෝ කොච්චරක් ඉන්නවද දැන් අපි 225ක් අපි තෝරගෙන තියෙනවනේ මේ 235 එතන ගිහිල්ලා එක්කහුව වෙලා මේ රට හදපල්ලකෝ. එතකොට අපිට ජාතික ප්‍රශ්නයක් තිබ්බනේ අවුරුදු 30ක යුද්ධයක්. මේ අවුරුදු 30ක යුද්ධය තනියම කාගේවත් කවුරුවත් ඉවර කරේ නැහැනේ. මෙරට සියලුම ජාතිමාමක දේශමාමක බලවේග ටික එක්කහුව වෙලා ඒක මාධ්‍ය ආයතන මේ රටේ සෑම කොහොමද එක්කහුව වෙලා මේ පරිත්‍යාග කරා. දැන් අපිට ලෝකෙට ණය වෙලා තියෙනවනේ ඉපදෙන්න ඉන්න දරුවලට 104ක් ණය වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු දෙනාම එක්කහුව වෙලා මේ යුද්ධය ජයග්‍රහණය කරන්න එපා. නමුත් ඒක වෙන්නේ නැහැ හැබැයි ඉපදෙන්න ඉන්න දරුවා කවදා හරි දවසක රචනාව ලංකාව ගැන ලියද්දී උපලිය මේ ආර්ථික යුද්ධ ජය ගන්න බැරි වෙලා තියන්නේ අය. කොම රජසේවක කියලා අපිට හම්බෙන්නේ නැහැ අපි මහත්තයා. යුදම් රජසේවක කරන එන්සක් හම්බෙන්නේ නැහැ. ඒ දින දින දෙයක් අනිත් මනුස්සයන්ට සමසේ බෙදලා යන්න ඕනේ. කිසිම දෙයක් මනුස්සයන්ට හම්බෙන්නේ නැහැනේ. මා කැමති තවත් මිනිත්තු 5ක් වගේ තියෙන්නේ. දැන් ගමේ මැද්දත් මේ රක්ෂිත කළ කට්ට දාලා දැන් මිනිත්තු අතුල් වෙනවත් තහනම් කරලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ මේ තියෙන්නේ මිනිත්තු 3 කරපු ඉඩම්. ඔව්. එතකොට මේ වරද්ද දැන් කට්ටතල මේ මෙතන කට්ටක් තියෙනවා උතර කට්ටක් තියෙනවා ඔබතුමිය මොකද හිතන්නේ දැන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කොහොමද මම්මගේ ගමට ආදරේ හොඳ සුන්දර ගමක් තියෙන්නේ ආ කුරාන්තාදේ ඔබතුමිය ගම දාලා යන්නේ නැහැ යන්නේ දැන් අවුරුදු 35ක් මම අර මහජන දිනේ බදා දෙනකොට අනේ කරදරේ අරගලව හරවල යවන්න කියලා සිකියුරිටි වේවන් නැද්ද එහෙම කියන්නේ නැහැ එහෙම කියන්නේ නැහැ ගමේ මගේ ඔක්කොම ඉන්නේ සහෝදර ජනතාව හැමෝට උපරිම සේවයක් මේ කියන්නේ වැඩ කරනවා කියලා ඉස්සර හිටපුවා එහෙම කරාය තරහට බලමු ප්‍රාදේශීය සභාවේ ඉල්ලනකොට ඉන්නේ බයිසිකලේ ත්‍රිවිල් එකේ කොහමද වුණේ ඒ මොකද දන්නවද එයාට කොහොමද එක පඩින්නේ එක පඩින් එයාට කොන්ත්‍රාක් එකක් එනවා කොන්ත්‍රාක් ගන්න යාලා දැන් මේ ගමට කොන්ත්‍රාක් එකක් ගන්නවා ඒ කොන්ත්‍රාක් එක ගත්තාම යාලා කොන්ත්‍රාකෙන් කරන්නේ කීයද ලක්ෂයක් 10ක් ආවම නะ ලක්ෂ දෙකක් වියදම් කරලා ලක්ෂ 8ක් යාලට ඒකයි වෙන්නේ ඒක රජයේ විගණනයක් මොකද නැහැ විගණන පනතක් ආවද කියලා අර බලන්න කිව්ව වැවදිහ බලන්න ඔව් ඔව් හැබැයි සල්ලි ටික යන්නේ අපිට නෙමෙයි අඩුම ගානේ අපේ ගමේ සංවර්ධනයටත් ඒ වගේ හම්බ වෙන්නේ ගමේ ධනය ගමේ සම්පතේ බෙදෙන්න ඕන බෙදෙන්න ඕන නමුත් ඒක අඩුම ගානේ අපේ ගමේ සම්පත් ටික අපේ ගමේ සංවර්ධනයට වෙන් වෙන්න එපා නමුත් එහෙමත් නැහැනේ දැන් මේ පාරවල් වල දැන් තිබිච්ච බොරළු කඳු ඔක්කොම කැපිලා ඉවරයි හැබැයි පිටින් ආව මිනිස්සු හරි ආදරේ මේ මැදවච්චර පිටින් ආපු මිනිස්සු පිටින් එන මිනිස්සු මේ සම්පත් ටික සම්පත් ටික තේකේ ගස් ටැක්කම දැක්කොත් කුඹු ගස් ටැක්කම ගත්තොත් හැබැයි අපි තාම එතනම මේක වෙනස් කරන්න විදිහක් නැහැ කොහොමද රුපියල් 5000යි බඩු මල්ලයි දුන්නා ඒක දුන්නා දුන්නා අනිවාර්යෙන් දුන්නා ඊට පස්සේ මොකද පාඩු නැහැ නේ ඩීල් එක බිස්නස් යන්නේ ඊට පස්සේ මිනිස්සුත් කරපත් රටේ මේ මිනිස්සුට ඇත්තට නැහැ නේ රුපියල් 5000ක් කියන්නේ දවස් පහක් හරි ජීවත් වෙන්න පුළුවන් නේ මිනිස්සුට එහෙම බෙදන්න දෙන්න බෙදන්න දෙන්න ඒක වැඩ කරන්න පුළුවන් නේද කරා හොද දෙන්න කරන්න ඔව් ඔව් දැන් අපිට රජේවල් දෙකම එකයි අපි රජේ කාට ඒ 5000ක් නැ නේද නෑ දැන් මෙයා පත් වෙලා තින්නේ අලුත් එන්නේ දැන් මේ අලුත් එම මෙයා ඇත්ත වශයෙන්ම මොකුත් දන්නේ නැහැ ඔක බලන්න මේ ඔය කතා කරන
ඔය දේශපාලනඥ නෙමෙයි අපේ ගමේ අපි පෙරපාසල් හැදුවේ. අපි පුස්තකාලය හැදුවේ. අපේ පාසල් අපි දිනුනු කරා. පොත් ටික දුන්නා. අපි පොත් ආරංචි. ඒ අතරේ යන ගමනේ තමයි අපිට සිරස ගම්මැද්ද මුණ ගැහෙන්නේ. ඒ ගම්මැද්දෙන් කරපු දේවල් ප්‍රාදේශීය නායකව කරලා නැහැ මේ රටේ. අපි මේ මාධ්‍ය ජාලිකම දකින්න. සිරස ගම්මැද්ද වෙල තමයි අපේ අපි හදපු පෙරපාසලේ සරීප ආරක්ෂාව ඒකට පානීය ජලය ටික ඒ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කළා. අපිට තව වැඩ කරගන්න තියෙනවා. හැබැයි අඩුම ගානේ මේ පාලකයෝ සිරස ගම්මැද්දෙන්වත් පාඩමක් ඉගෙන ගත්තා නම් ඉදිරි අවුරුදු 6 යනකොට මේ රට සංවර්ධනය වෙනවා. හොඳ හිතවතුනි අපිට සමු ගන්න අවස්ථාවක් තියෙනවා. අපි ගම්මැද්ද ගැන ඇත්තටම කතා කරන්නේ නැහැ. අපේ වැඩසටහන නිසා ගමේ ජනතාවේ කතා කළා. ස්තුතියි ඔබතුමාට. කෙසේ නමුත් යුද්ධයක් තිබ්බකොට මේ යුද්ධයෙන් රට බේරගන්න වැඩිම ජීවිත පරිත්‍යාග කළේ මේ ගම්මානවලින් ඉන්න තරුණ පරම්පරාව. ගොඩක් වෙලාවට ගෙවල් පහෙන් පහට එක තරුණෙක් හෝ කවුරුන් හෝ යුද්ධේ පීඩාවට පත්වෙච්ච අතපය අහිමි කරගත්තු සොල්දාදුවෙක් ඉන්නවා වගේ පුළුවන්. යුද්ධෙ දින්නහම අපේ රටේ අපි හැමෝම සැනසුම් සුසුම් හෙළුවා. යුද්ධේ ඉවරයි කෝටි ප්‍රකෝටි ගාණක් ආයුධවලට වෙන් කරපු නිසා දැන් ඒ ධනය කරුණාකරලා ජනතාවගේ සුබ සාධනට එයි කියලා. එදා මැදවච්චෙන් යනකොට තිබ්බ ගමමයි අදත් තිබෙන්නේ. ඒ වගේම අපි සුනාමියක් ආවා. සුනාමියෙන් පස්සේ ජීවිත නැතුණෙන් පස්සේ හිටුවා ලෝක ආධාර ගලාගෙන එනකොට සුනාමියෙන් අපිට නැවත නැගිටින්න පුළුවන් වේවි කියලා හරියට ජපානයේ හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ දැම්මෙන් පස්සේ නැගිට්ටා වගේ. හරි කියන්නේ. ඒ නිසා අපි දිහා බලලා කොරියාව හැදුණා. අපි දිහා බලලා සිංගප්පූරුව හැදුණා. ජපානය හැදුණා. අපි දිහා බලලා බොහෝ රටවල් හැදුණා. හැබැයි අපි තාම අපුව රැවැට්ටුවේ අපුව එතනම තිබ්බේ අපේ මෝඩකමටද එහෙම නැත්නම් අපෙන් චන්දරංගියේ පාලකයෝ හින්දාද නිලධාරීන් හින්දාද මත අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් වාග කියන්න ඕනද තීරණය ඔබ අතේ අපි ඔබෙන් සමු ගන්නවා පොඩ්ඩක් හිතන්න ඔබ ගැන වගේම රට ගැන එක්කෝ අපි රට වෙනස් කරන්න එහෙම නැත්නම් අපි වෙනස් වෙනවා